ආයිබෝවන් සිළු දෙනාටම අද දවසේදී දොළ පුතාල එකතු වෙලා ඉන්නේ හත ශ්‍රේණි ඉතිහාසය පන්තියත් එක්ක. කීෂ කියන එක හැමෝටම ඇහෙනව නේද? අඟහරුවාදා තිබුණු අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපිට ක්ලාස් එක පවත්වන්න බැරි වුණා. ඒ වෙනුවෙන් යොදපු අන්තිය තමයි දැන් මේ වෙලාවේ පැවැත්වෙන්නේ. पाड़ पटांग අපි සාකච්ඡා කරමින් හිටියේ හත ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩමේ අපේ පැරණි ජන ජීවිතය කියන පළවෙනි පාඩමේ අපේ පැරණිගේ ජන ජීවිතයේ ගෙවුණු ආකාරය ගැන කතා කරද්දී ආර්ථිකය සහ සංස්කෘතිය ගැන අපි පාඩමේදී කතා කරනවා කිව්වා. එතකොට ඒ අතරින් අපි මුලින්ම තෝරගත්ත ආර්ථිකය ගැන සාකච්ඡා කරා. එතකොට අපි ආර්ථිකය අපි අධ්‍යයන පහසුව දක්වා කොටස් කිහිපයකට වෙන් කරගෙන තමයි මේ දක්වා සාකච්ඡා කරේ. අපි කතා කරා කෘෂිකර්මාන්තය ගැන. එතකොට විවිධ කර්මාන්ත පිළිබඳව සහ අනිත් කොටස තමයි වෙළඳාම. අපි සාකච්ඡා කරමින් හිටියේ මෙන්න මේ වෙළඳාම කියන කොටස. ඒත් අපි කිව්ව පුතේ මතක ඇති මේ පැරණන්ගේ වෙළඳාම ප්‍රධාන ආකාර දෙකකට අපි සාකච්ඡා කළා. මොනවද ඒ? දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම වශයෙන්. දේශීය වෙළඳාමටම තමයි අපි කිව්ව මොකක්ද? අභ්‍යන්තර වෙළඳාම කියලා. ඒ වගේම විදේශීය වෙළඳාමට අපි කිව්ව මොකක්ද? බාහිර වෙළඳාම කියලා. ඔය අතරින් අපි මුලින්ම සාකච්ඡා කරා දේශීය වෙළඳාම හිමත් නැත්නම් අභ්‍යන්තර වෙළඳාම පැවතුනේ කොහොමද කියන එක ගැන. ඒ අතරින් අපි කිව්වා මේ කාලයේදී බහුලවම පැවතුනේ බාණ්ඩ හුවමාරු ක්‍රමයේ යටතේ සිදුවෙච්ච වෙළඳාම් ක්‍රමයක් කියලා. ඒතර කාසිත් සුළු වශයෙන් භාවිතා වුණා. නමුත් වැඩිපුරම තිබුණේ බාණ්ඩ හුවමාරු ක්‍රමවේදයක් තමයි වෙළඳාමේදී. එතකොට අපි කිව්වා වෙළඳාම දියුණු වීමත් එක්කම වෙළඳ නගර බිහි වුණා කියලා. මේ වෙළඳ නගර අතීතයේදී හඳුන්වලා තියෙන විශේෂ නමකින් මොකක්ද? නිගම කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒතර මේ විදිහට හඳුන්වපු වෙළඳ නගරවලට උදාහරණ විදිහට අපි සාකච්ඡා කරා අනුරාධපුරය සහ මාගම කියලා කියන්නේ පැරණි වෙළඳ නගරවලට උදාහරණ කියලා. වෙළඳාමට සම්බන්ධ වෙච්ච නගර විතරක් නෙමෙයි වෙළඳ ගම් පැවතිලා තියෙනවා.
विशेष नाम वाली मन अदी पट्टन गम हिमत नाम पटुन गम की हूं की नगरी तीबुन विविध वेलंदाल वाल विविध बांड मीनिस्ट आवश्यकता बांड वाल रेदिपीली कैम भीम आभरण वगे देवा विकुनला मेहम वेलंदा पेवतुनाद की अनेक गन ऐतिहासिक वर्षे तुर तुर सनातर कंबिनो को महावंशे माघ मीद सुरनिमलयोदय विहार महादेवी के दुलाक सांसदेवी सदह अनुराधपुर महावंश कृति ए साहित्यमय साक्षी नपुनम अनुराधपुर सुवंध मिलोन पव मिलदीगनीमट हि विशाल වෙලඳ නගරයක් කියලා. එතකොට මේ අපි කතා කරන්නේ අපේ පැරණන්ගේ ජන ජීවිතයනේ. එතකොට පැරණෝ ඒ කාලේ කොච්චර දියුණු විදිහට ජීවත් වෙලා තියෙනවද? ඕන් සුවඳ විලුන් පවා භාවිතා කරලා තියෙනවා. එතකොට අපි තවත් ඉතිහාසයේ සාක්ෂියක් හොයාගන්න මොකද? හතරවන උදේ රජතුමාගේ බදුළු තැම් ලිපිය. මේ බදුළු තැම් ලිපිය බොහොම වැදගත් වෙනවා මොකක් නිසාද වෙළඳපළ පාලනයට අයත් නීති රීති සමුදායක් තමයි මේ බදුළු තැම් ලිපියේ දක්වලා තියෙන්නේ. ඒතරම සොරබරවැව ප්‍රදේශයේ හෝපිටිගමු වෙළඳපළේ සිදුවන අකටයුතුකම් නැවැත්වීම සඳහා තමයි මේ විදිහේ නීති රීති සමුදායක් මේ හතරවන උදේ රජතුමා පනවලා තියෙන්නේ බදුළු තැම් ලිපිය හිමත් නැත්නම් හෝපිටිගමු संरक्षणीय देख बलागनीम उद्देश्य बदल टेम लिपि मनोद संधान मेला बहुम वेदक अच्छे बद्रु टेमलिपि संधान कारण हतर तवत्णवा मम तेकलांदोलट गेन बाट गिगत रजतुमा पनवलाय अत नोकल तरादि पड़िया भाविता नोकल रजतुमा पनवला अनुमत करपु नेति मनोहारी होर किरु मिनुम क्रम मे होपिटिगमु वेलंदपल्ले सिद्धवेला तीयनवा रजतुमा नीति पनवला कियन्ने अनुमतन कोल तरादिपडी भाविता करन्न बेह कियला ए वगेम बुलंद पुवक् आदिय मंडप वेल तबा विकिनिय यितुयि कियला नीतियक् पनवन ए वगेम तमयि पोहय दहट වෙළඳාම තහනම් වන අතර වෙළඳාම සිදු කළහොත් මහියංගන විහාරයට තෙල් බදු ගෙවිය යුතුයි කියලා නීතියක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙළඳපළට ගෙනෙන බාණ්ඩ විකුණුවොත් මිසක් වෙළඳපළ හරහා ගෙන යන බාණ්ඩවලට බදු අය නොකළ යුතුයි කියලා රජතුමා නීතියක් පනවලා තියෙනවා. මෙන්න මේ විදිහට වෙළඳපළ පාලනයට අදාළ වෙන නීති රීති සමුදාය මේ බදුළු ටැම් ලිපියේ දක්වලා තියෙනවා. එමගින් පැහැදිලි වෙන්නේ මොකක්ද? අපේ පැරැන්නන්ගේ දේශීය වෙළඳාම ඉතාම දියුණු තත්වයක පැවතුණා කියන එක. මෙතනින් තමයි කලින් දවසේ පාඩම නතර කළේ. මේ කොටස ලියාගත්තද හැමෝම?
හොඳයි අපි ලියාගමු බදුළු ටෙම් ලිපියේ මොනවද සඳහන් වෙලා තියෙන කරුණු කියලා. බදුළු ටෙම් ලිපියේ සඳහන් නීති රීති කියලා ලියලා මම ලියාගත්ත කට්ටිය ඉන්නවනේ මිතුලි ලියලා තියෙනවා සසිනී ලියලා තියෙනවා එක දෙනෙක් එදා ලියාගත්තේ සමහර අයට ලියා ගන්න හිතන වෙලා මදි වුණා සහස්වි ලියලා තියෙනවා ශ්‍රීමාල් නිතුමි बदलु टेम लिपि संधान बेलंद पल नीति रीति किया ना अपे एक ने का लिया गा मुझे पुन ऐतिहाया तीन ने सा ये पु लिया लती है ना ये ऐसे का किया वगा ना मनोवाद लिया लती है ने किया ला मनोवाद में नीति रीति किया ला ना वंते सरे या किया वगा ने हम पालमें ने एक बेलंद पल टे गेने ना बेलंद पलट गेने न बेलंद पलट गेने न बांड बेलंद पलट गेने न बांड बेलंद पलट गेने न बांड पेरमगट गोस नोगत युतुय पेरमगट गोस नोगत युतुय देवनि करुण अनुमत नोकल तरादी फड़ी आदिय अनुमत नोकल तरादी फड़ी आदिय अनुमत नुकल थरादी अडी आदिय
භාවිතා නොකළ යුතුය භාවිතා නොකළ යුතුය අනුමත නොකළ පරාදී පටි ආදිය භාවිතා නොකළ යුතුය තුන්වෙනි එක බුලත් පුවක් ආදිය බුලත් පුවක් ආදිය බුලත් පුවක් ආදිය බුලත් පුවක් ආදිය මණ්ඩපවල තබා මණ්ඩපවල තබා මණ්ඩපවල තබා විකිනිය යුතුය විකිනිය යුතුය හතරවෙනි කරුණ පොහොය දාට පොහොය දාට හොඳයි ලෝචනා පොහොය දාට හොඳයි තිසරෝ පොහොය දාට වෙළඳාම තහනම් වන අතර වෙළඳාම තහනම් වන අතර හොඳයි ශෆායා පොහොය දාට වෙළඳාම තහනම් වන අතර වෙළඳාම් සිදු කළහොත් වෙළඳාම් සිදු කළහොත් වෙළඳාම් සිදු කළහොත් මහියංගන විහාරයට මහියංගන විහාරයට හොඳයි සෙක්මිනි මහියංගන විහාරයට තෙල් බදු ගෙවිය යුතුය තෙල් බදු ගෙවිය යුතුය
अंतिम कारण वेलंद पलट गेनेन बांड वेलंद पलट गेनेन बांड वेलंदपलट गेनेन बांड विकिनुओत मिस विकिनुओत मिस वेलंदपलट गेनेन बांड विकिनुओत मिस वेलंदपल हरहा वेलंदपल हरहा गेनयान भांड वलट गेनयान भांड वलट गेनयान भांड वलट नहीं बिंदी हतरवन उदय राजतुमा बदुलु टेम्लिपि हिमत नेतनाम होपिटिगामु लिपिये संधान करला तीयन वेलंदपल पालने टाया नीति रीति वेन्ने तो मेवा देखा तुना कारी पाडं करगान्न ओने हुंदाई बिनुंदी बिनुंदी अर चाटक संपूर्ण इक्कट अरगेन अंदला तीयना नेद संपूर्ण एक चाटे शफाए लस्त के चाटे अट्ला तनि चाटे संपूर्ण इकट गाटे ससी मंगहानी चाटे के अंदा देखे कर्म अंत ओके नेमी मंग अंदी की संपूर्ण चाटे के कटारा नींद संपूर्ण कर्मांत चाटक अंदी पाड़ी गुडा तलपारको कर्मांत बेलवा एटीवेनावा चाटक कदनावा कर्मांत अनिवार्य प्रश्न इनाव विभाग चाटक हेमोम अंदी मैं तीन उपलंग
පින්තූරයක් ඒකට සමන් එහෙමම උපුටා ගත්තා හස්සෙ බූ කහපාන කාසියක් මේ තියෙන්නේ දැනට වසර 2000කට පමණ පෙර ලංකාවේ භාවිතා වෙච්ච මුල්ම කාසි විශේෂයක් විදිහට තමයි මේක හඳුනාගන්නේ රිද්දයින් තමයි මේ කාසි හනවලා තියෙන්නේ හදලා තියෙන්නේ එතකොට මේ කාසියේ පත්‍ය සහිත ගසක් හස්ති රූපයක් එතකොට සූර්යා මේ විදිහට සංකේත යුදලා ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවස වෙනකොට අනුරාධපුරයේ හැරුණාම අනිකුත් ප්‍රදේශවල කාසි භාවිතයේ ප්‍රචලිතව තිබුණු බවට මේ අම්පාර ප්‍රදේශයෙන් හොයාගන්න මේ කාසිය නිසා පැහැදිලි වෙනවා අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රධාන පෙළේ රාජධානි ප්‍රවතුණු නගර හැරුණාම අනුරාධපුරයේ වගේ අම්පාර වගේ ප්‍රදේශයකින් මෙහෙම කාසි පුරාවිද්‍යා සාක්ෂි විදියට හම්බ වෙනකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ අනිකුත් ප්‍රදේශවලත් කාසි භාවිතය පැවතිලා තියෙනවා කියන එක. එතකොට මේ පළවෙනි රූපයෙන් පේන්නේ මේ කහපාන කාසිය. එතකොට මේ දෙවෙනි රූපේ තියෙන්නේ එහි දැක්වෙන දේවල් අඩංගු කරලා ඇඳපු අනුරුවක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙන් පැහැදිලිව අපිට පේනවා හස්තියෙක් එතකොට ගසක් සහ සූර්යා කියන මේ සංකේතය උදලා තමයි මේ කාසිය නිර්මාණය කරලා තියෙන්නේ කියලා රිද්දීන් තමයි මේ කාසිය නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ භාවිතා වෙච්ච මුල්ම කාසි විශේෂයක් විදිහට මේ හස්සෙබු කහපාන කාසිය හඳුනාගෙන තියෙනවා අපි කිව්වනේ බාණ්ඩු හුවමාරු ක්‍රමයේ හඳුනාම මුදලු සුළු වශයෙන් භාවිතා වෙලා තියෙනවා කියලා ඔන්න අපිට පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හම්බ වෙලා තියෙනවා මේ විදිහට විදියන් තනවපු කාසිය අම්පාර ප්‍රදේශයෙන් තමයි මේ කාසිය හම්බ වෙලා තියෙන්නේ Tati මේ කාසිය ගැන කරුණු කිහිපයක් ලියා ගමු. හස්තබු කහපාන කාසිය කියලා ලියලා හස්තබු කහපාන කාසිය හස්තබු කහපාන කාසිය वसर වසර 2000කට පමණ පෙර
මුල්ම රිදී කාසි විශේෂයකි 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 දෙවෙනි කරුණ මෙම කාසියේ දෙවෙනි කරුණ මෙම කාසියේ පත්‍ර සහිත ගසක් මෙම මාසියේ පත්‍ර සහිත ගසක් සහිත ගසක් තමා හස්ති රූපයක් හා හස්ති රූපයක් හා සූර්යා ආදී හස්ති රූපයක් හා සූර්යයා ආදී සූර්යයා ආදී සංකේත යොදා ඇත සූර්යයා ආදී සංකේත යොදා ඇත සූර්යයා ආදී සංකේත යොදා ඇත. ඊළඟ තරණ මෙම කාසිය මෙම කාසිය අම්පාර පුරාවිද්‍යා
භූමියකින් අම්පාර පුරා විද්‍යා භූමියකින් අම්පාර පුරා විද්‍යා භූමියකින් හමු වී තිබේ හමු වී තිබේ අම්පාර පුරා විද්‍යා භූමියකින් හමු වී තිබේ. මේ දේශීය වෙළඳාමේදී භාවිතා වෙච්ච හාසියක් තමයි හස්සෙබු පහපාන හාසිය කියලා කියන්නේ. ඒක පින්තූරයක් ඕගලන්ගේ අච්චු පොතේ තියෙනවා. අච්චු පොත් දැන් හම්බ වෙලාද තියෙන්නේ ඔයගොල්ලන්ට? තාම නැද්ද? නම් ලැබිලා තියෙනවා. සමහර අයට විතරයි සමහර පාසල්වල විතරයි එළපොත් බෙදා දීම කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ වෙළඳාමේ ඉතිරි කොටස ගැන. අපි කතා කරන්නේ දේශීය වෙළඳාම මත නැත්නම් අභ්‍යන්තර වෙළඳාම ගැනනේ. අපි ඊළඟට කතා කරනවා පුතේ විදේශීය වෙළඳාම මත නැත්නම් බාහිර වෙළඳාම ගැන. විදේශීය වෙළඳාම මත නැත්නම් බාහිර වෙළඳාම ගැන කතා කරද්දී ලංකාව කියලා කියන්නේ පුතේ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටලා තියෙන රටක්. මේ නිසාම අතීතයේ ඉඳන්ම විදේශ රටවල් එක්ක තාම දියුණු වෙළඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා මේ ලංකාවේ පිහිටීම නිසා. ඉන්දියන් සාගරය හරහා ගමන් කරන විවිධ වෙළඳ නැව් හරහා වෙළඳාම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ විදේශ වෙළඳාම පවත්වපු රටවල් අතර විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් අතීතයේදී ඉන්දියාව, චීනය, එතකොට රෝමය, අරාබිය, ඒ වගේම අග්නිදිග ආසියාතික රටවල් ජාවා, සුමන්ත්‍රා වගේ රටවල් එක්කත් විදේශීය වෙළඳාම් කටයුතු කරලා තියෙනවා. මේ විදේශීය වෙළඳාම් නැත්නම් බාහිර වෙළඳාම ප්‍රධාන ආකාර දෙකකින් සිද්ධ වෙලා තියෙනවා. එකක් මේ ප්‍රධාන ආකාර දෙක අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම. අපි විසින්
විකුණන භාණ්ඩ සහ අපි මෙරටට ගෙන්වා ගන්නා භාණ්ඩ විදියට අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම වශයෙන් මේ විදේශීය වෙළඳාම හිමත් නැත්නම් බාහිර වෙළඳාම අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන් මොනවද මේ විදේශීය වෙළඳාමේදී වෙළඳාම් කරලා තියෙන බඩු භාණ්ඩ කියන එකත් ගොඩක් වැදගත් අපේ රටින් අපනයන වෙළඳාමේදී ඇද්දත් එතකොට මුතුමැණි කුළු බඩු විවිධ ඖෂධ වර්ග ඒ වගේම වටිනා දැව අලියතුන් මෙන්න මේ වගේ දේවල් තමයි අපනයන වෙළඳාමේදී වැදගත් වෙච්ච වෙළඳ භාණ්ඩ විදියට ගැනින්නේ ඒ වගේම තමයි පුතේ ආනයන වෙළඳාමකුත් සිද්ධ වුණානේ මේ ආනයන වෙළඳාමේදී පිඟා මැටි බඳුන් මේ වගේම සේදරෙදි එතකොට සුවඳ විලවුන් අශ්වයෝ හබළු වගේ දේවල් ආනයන වෙළඳාමේදී දකින්න ලැබෙන වෙළඳ භාණ්ඩ අතර සුවිශේෂී වෙනවා මෙන්න මේ දේවල් තමයි අපනයන සහ ආනයන වෙළඳාම් විදිහට බඩු භාණ්ඩ විදිහට මේ අතීත ජනතාව වෙළඳාමේ යෙදিলা තියෙන්නේ වෙළඳාම් කිරීම සඳහා අතීතයේදී භාවිත කරපු වෙළඳ වරායන් තිබිලා තියෙනවා විශේෂයෙන්ම දඹකොළ පටුනම ඒ වගේම ගෝකන්න වරාය ගොඩවයි වගේ වරායන් මුල් කරගෙන අතීතයේදී මේ විදේශීය වෙළඳාම් සිද්ධ වෙලා තියෙනවා මොකද වෙළඳ නැව් හරහා තමයි වෙනත් රටවල් එක්ක අතීතයේදී සම්බන්ධතාව පැවැත්වූ වෙළඳ සම්බන්ධතාව පැවැත්වුවේ මුහුදු මාර්ග හරහා ඉතින් මේකේන වරායන් ඔස්සේ තමයි වෙළඳාම සිද්ධ වුණේ අපි සිටියම පස්සේ යන ගමු ඊට කලින් මේ මුලින් අපි සාකච්ඡා කරපු කොටස ලියාගෙන ඉමු විදේශීය වෙළඳාමේදී ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් කර දුන්න මොකක්ද ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියන් සාගරයේ මැදගතව පිහිටා තියෙන නිසා විදේශ රටවල් එක්ක වෙළඳාම් කිරීම ඉතාම දියුණු තත්ත්වයක පැවතුණා. මේ විදිහට වෙළඳාම් පවත්වපු රටවල් මොනවද කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. සහ වෙළඳාම් කරපු භාණ්ඩ මොනවද? ඒ වගේම මේ වෙළඳ වරායන් මොනවද කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. මෙන්න මේ වගේ තමයි ප්‍රශ්න අනිවාර්යෙන් වෙනවා. මේ පාඩමේ වෙළඳාම කොටසෙදි ඉතින් අපි මේ කොටස ලියාගෙන ඉස්සරහට යමු විදේශීය වෙළඳාම විදේශීය වෙළඳාම විදේශීය වෙළඳාම් කියන මාතෘකාව ලියාගෙන අපි මෙහෙම ලියාගමු. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මැදගතව
පිහිටා තිබී මනිසා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබී මනිසා මධ්‍යගතව පිහිටා තිබී මනිසා මධ්‍යගතව පිහිටා තිබීම නිසා අතීතයේ සිටම අතීතයේ සිටම විදේශ රටවල් සමග ඉතා දියුණු වෙළඳ සම්බන්ධතා පවත්වා ඇත. විදේශ වෙළඳාම් පැවැත්වූ රටවල් අතර ඉන්දියාව හොඳයි ප්‍රමුදී ඉන්දියාව චීනය ඉන්දියාව තුමිනියක රෝමය ඊළඟට අරාබිය බින්දි අරාබිය අන්තිමේක අග්නිදිග ආසියාතික රටවල්
විදේශීය වෙළඳාම ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වුණා කියලා. මෙන්න මේවා තමයි මේ ප්‍රධාන ආකාර දෙක. අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම. අපි මේ chart එකත් ඇඳගමු. මොනවද අපි අපනයනය කරපු වෙළඳ භාණ්ඩ සහ මොනවද අපි ආනයනය කරපු වෙළඳ භාණ්ඩ කියන එකත් වැදගත්. කොට අපනයනය කරපු වෙළඳ භාණ්ඩ දෙකක් නම් කරන්න, නැත්නම් ආනයනය කරපු වෙළඳ භාණ්ඩ තුනක් නම් කරන්න. මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් එන්න පුළුවන්. විදේශීය වෙළඳාම ප්‍රධාන ආකාර දෙකයි. අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම වශයෙන්. රට ලකුණු 100න් 100ක් තිබුණා කියලා කියනවා හොඳයි පුතේ ගොඩක් සතුටුයි මේ චාට් එක හැමෝම අඳගන්න විශේෂයෙන්ම ලංකා සිටියම ලෝක සිටියමක් එහෙම ඉතිහාසය පොත ඇතුලේ දාලා තියාගන්න අවශ්‍ය වෙලාවට ලකුණු කරන්න ඕන වෙන නිසා. අද අපිට ලංකා සිටියමක් තියෙනවා ලකුණු කරන්න. මැඩම් මේ ලංකා සිටියමක් දැන් ඕනද? නෝ වැඩි වෙලාවක් ගන්න නැතුව අපි මේ chart එක ඉක්මනට අඳගමු. අපනයන වෙළඳාමේදී වෙළඳාම් කර භාණ්ඩ විදිහට ඇද්ද මුතුමැණි කුළුබඩු औषध वर्ग वटिनाव सह अलियन प्रधान मेनमेवे पुलबड़ वर्ग तमय विशेष अपनायने ආනයන වෙළඳාම ගත්තහම පිටරටවල් වලින් අපි මිලදී ගත්ත බඩු භාණ්ඩ මොනවද කියලා උදාහරණ තමයි පිංගන් මැටි බඳු ඒ වගේම සේද රෙදි සුවඳ බිලවුන් අශ්වයින් සහ පබළු ප්‍රධාන වෙනවා ආනයනය කරපු වෙළඳ භාණ්ඩ අතර
मेथिक इतरा प्रमाण है प्रमोदी मिथुली मिथुनी हमारे पीछे लंका सीतियम करगे अमोट लंका सीतियम अंगावी लंका हरिद सिटी में तीन आया
විදේශයේ වෙළඳාමේදී වැදගත් වෙච්ච වෙළඳ වරායන් මොනවද කියලා සිටියමේ ලකුණු කරගන්නයි යදන්නේ. මැඩම් මේ කියුව එක පොඩ්ඩක් ආයෙත් කියනවද? ලබාගත් සිටියමක්ද? මැඩම් ලෝක සිටියමක්ද? ලංකා සිටියමක්ද? ටීචර් දැන් ලකුණු කරන්නද? මුලින්ම අපි ලකුණු කරගමු. දඹකොළ පටුන වරාය. මුලින්ම මේ උඩින්ම තියෙන්නේ දඹකොළ පටුන වරාය. මවුස් ක්ලික් එක දිහා බලන්න මෙතන කළු පාට තිතකින් සිටීමේ තියෙනවා. ඇතුළු පැත්තට වෙන්න මුහුද පැත්තට නැතුව ඇතුළු පැත්තට වෙන්න තිතකින් ලකුණු කරලා ලියාගමු අපි දඹකොළ පටුන වරාය. මේක අතීතයේදී භාවිතා වෙච්ච වරාය. ටීචර් එක ටිකක් zoom කරනවා ටීචර් screenshot එකක් ගහලා. හරිද? දඹකොළ පටුන වරාය සිටීම තියෙන ලකුණු කරගත්තද? ඊගාවට ලකුණු කරගමු අපි මහා තිත්ත වරාය. මෙන්න මේ වරාය මවුස් ක්ලික් එකෙන් පෙන්වන තැන කළු පාට තිතකින් ලකුණු කරලා තියෙනවා. මහා තිත්ත වරාය. මේ වරායටම තමයි කියන්නේ මාතොට වරාය කියලා. මන්නාරමේ පිහිටලා තියෙන මාතොට වරාය. යාපනයෙන් තමයි පිටලා තියෙන්නේ කංකාසන්තුරේ. දඹකොළ පටුන වරාය කංකාසන්තුරේ පිටලා තියෙන වරාය. මේ තියෙන්නේ මන්නාරම් පිහිටි මහා තිත්ත නැත්නම් මාතොට වරාය. ඊළඟට අපිට වැදගත් වෙනවා මෙන්න මේ ගෝකන්න වරාය. ගෝකන්න වරාය
ලන්ට පේනවා මෙන්න මේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පිහිටලා තියෙන වරාය ගෝකන්න වරාය මේක අතීතයේදී හඳුන්වලා තියෙන්නේ ගෝකන්න කියන නම දැන් තියෙනවා නමුත් මේ නම නෙමෙයි භාවිතා වෙන්නේ තුන්වෙනි වරාය ගෝකන්න වරාය ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන ත්‍රිකුණාමල වරාය තමයි මේ අතීතයේදී හඳුන්වලා තින්නේ ගෝකන්න කියන නම ගෝකන්න වරාය ළඟ පේනවා ඇති මේ වලවේ ගංගා ආසන්නයේ තවත් වරායක් ලකුණු කරලා තියෙනවා මුහුද පැත්තේ වෙන්න ගොඩ වාය කියලා. බලවේ ගංගා ආසන්නයෙන්ම මුහුද පැත්තේ නැතුව. පැහැදිලිද? මුහුද පැත්තේ නැතුව සිටියම ඇතුළතින් රට තුලට වෙන්න මේක ලකුණු කරගන්න. නිලක්ෂික සිටියම පලාත් සිටියම ගංගා සිතීමක් තියනා නම් තමයි වඩාත් පහසු මේ වරාය ලකුණු කරගන්නේ. ඊටි මංගව ගංගා සිතීමක් තියෙනවා. ඉතන තියෙනවා ගංගා කිහිපයක් නะ යතරින් වලවේ ගංගා ආසන්නයේ තමයි මේ ගොඩවාය වරාය ලකුණු වෙන්නට ඕනි ගොඩබිම පැත්තට වෙන්න. හරි රට තුලට වෙන්න තමයි මේ තිත මාක් වෙන්න ඕනි. ගඟට මේ පැත්තෙන් මේ ලකුණු කරලා තියෙන විදිහටම ගඟට මෙහා පැත්තෙන් රට තුලට වෙන්න ලකුණු කරන්න ගොඩවාය වරාය. ගොඩවාය වරාය මෙන්න මේවා තමයි අතීතයේදී භාවිතා වෙච්ච වෙළඳ වරායන් වෙන්නේ මේ හිතනවා අද දවසේ අපි කතා කරා විශේෂයෙන්ම විදේශීය වෙළඳාම ගැන විදේශීය වෙළඳාමේ යෙදුණු රටවල් මොනවද විදේශීය වෙළඳාමේදී අපනයන සහ ආනයන වශයෙන් අපි මොනවද වෙළඳාම් කරපු මඩ භාණ්ඩ කියලා සහ විදේශීය වෙළඳාමේදී වඩාත් වැදගත් වෙච්ච වෙළඳ වරායන් මොනවද කියන එක ගැන තමයි අද අපි කතා කරේ. හොඳයි සස්තිනි. නිලක්ෂිගේ ගොඩවාය වරාය තව ටිකක් ඉස්සරහට එන්න ඕනි පුතේ. ටීචර් සිටියම පොතේ අලව ගන්න ඕනිද? ලෝචනා
ගංගා එක්ක තියෙන සිතියම් ගන්න පුළුවන් නම් ගොඩක් පහසුකම් ඔයගොල්ලන්ට සිතියම් ලකුණු කරනකොට ගොඩක් ස්ථාන ලකුණු වෙන්නේ ගංගා මුල් කරගෙන ඒ නිසා ගංගා සිතියමක් ගන්නවා නම් පහසුයි ලංකා සිතියම් ලකුණු කිරීමේදී දැන් අවකම් බලන්න මහිතදී නැගිටිනවා නැගිටිනවා මේක දෙවිල්ල බං මේ ලංකා සිතියමක් ලකුණු කරනවා නෑ අද දවසේ සාකච්ඡා කරපු කොටසේ අපහැදිලි තැනක් මොනවා හරි තියෙනවද නෑ ටීචර් නෑ ටීචර් සිත් සිතියම අපි අලව ගන්න ඕනිද නෑ ටීචර් මොකද අයි කියන්නේ ටීචර් සිතියම අපි පොතේ අලව ගන්න ඕනිද ඔව් පොතේ අලව ගන්න දැන් මෙතනින් මේ chart එකෙන් පස්සේ මේ chart එකෙන් පස්සේ පොතේ අපි දැන් ලකුණු කරපු සිතියම අලව ගන්න लक्षगा सिटीएम पोता तीनवा हरियतम हंबनतोट हंबनतोट डिस्ट्रिक्ट के बलल हंबनतोट आसन लखन कराना ये निवरदी मतलब गुडवाय वराय तीन हंबनतोट नगरी बाय विनोदी किसर सिटी में करा मेटी का लखन कर කරාද හරි ටීචර්වන් සිටියම කරන් ලකුණු කරන්න ටීචර් මම අර කලින් පෙන්නපු අඟුව වගුව කරලා තියෙන හරිනේ ටීචර් සිංහල පැහැදිලි තේන්නේ නැහැ මට लखनऊ का राटी जय टीचर मगे हरिद बलन को टीचर पोता कुदीन पियला कैमी का हरवाने वाला ना हमारे में थोड़ा बेसी වහින වැඩි එක හොඳරම මටත් වහිනවනේ අන්නට නෑ ද සාකච්ඡා කරපු කොටසේ ගැටලුවක් මොනවා හරි තියනවද
හොඳයි පුතේ. අපි එහෙනම් අදට පන්ති අවසන් කරමු. ඊළඟ සතියේ වාද අපි මේ සාකච්ඡා කරපු පළවෙනි පාඩමේ වෙළඳාම දක්වා කොටස දක්වා ප්‍රශ්න පත්‍රය සූදානම් කරලා තියෙනවා. පහළවෙනිදා ඊළඟ දවසේ අපි පන්තියේදී මුණ ගැහෙන්නේ ප්‍රශ්න පත්‍රයක් එක්ක. ඒක ලියන්න බලාගෙන පාඩම් කරලා ඊළඟ දවසේ පන්තියට එන්න. හරිද හැමෝම? මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද? අපි හනන් පන්ති අවසන් කරමු පුතේ. අපි ඊළඟ දවසේදී හම්බ වෙමු. අද පන්තිට සහභාගී වෙච්ච සියලු පුතාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ දවසේ පේපර් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ දක්වා අපි සාකච්ඡා කරපු හත ශ්‍රේණියට අදාළ කොටස නැවත පාඩම් කරගෙන ඉන්නේ. पेपर एक मेलावट उत्तर लिया हम सुबह दवस आई बोर्ड में।